අයිබෝ අද දවසේ ඔබ අප සමග එකතු වෙනවා මූණට මූණ වැඩසටහන සමගින්. ඔබ දන්නවා මූණට මූණ වැඩසටහන කියලා කියන්නේ මේ එක්සත් රාජධානියේ ජීවත් වෙන අපේ මාදරණීය ශ්‍රී ලාංකීය පිරිස් අතරින් විවිධ ශේෂ්ත්‍රයන්ගේ ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්නා වූ පිරිස් එකතු කරගෙන ඔවුන්ගේ ඒ ශේෂ්ත්‍රය සම්බන්ධව ඔවුන්ගේ අත්දැකීම ඒ වගේම ඔවුන් දරනා වූ පෞද්ගලික මතය කුමක්ද කියා අසා විමසා දැන ගැනීම. ඉතින් ඒ අනුව අද දවසේදීත් අප සමග මේ පිරිස් අතරට අපි සුවිශේෂී පුද්ගලයෙක් සම්බන්ධ කරගන්නවා මූණට මූණ වැඩසටහන ඉදිරියට ගෙන යන්නට. මෙතුමා ගැන කතා කරනවා නම් මෙතුමා සිනමාව වේදිකාව ඒ වගේම රූපවාහිනී ඉදිරියේ කියන අංශ තුනම ජයගත් ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්. ඉතින් එතුමන් සමග අද දවසේදී අපි කතා කරබහ කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි රංගන ශිල්පය සහ ඒ ආශ්‍රිතව එතුමන්ගේ අත්දැකීම් මොනවද කියන එක. ඉතින් අද දවසේදී අප සමග පිළිසඳරට සම්බන්ධ වෙන්නේ ගාමිණී අබේසිංහ මහත්මයා. ඔබම ආදරෙන් අපි ආයුබෝවන් කියලා ඔබ වැඩසටහන පිළිගනිමු. ඔබ මුලින්ම රංගනයට පිවිසෙන්නේ 1958 වර්ෂයේ. ඉතින් ඒ ගැන අතීතය ගැන යමක් සඳහන් කළොත්? ඔව් මම මේ ඉපදුනේ ගාල්ලේ. ඉගෙන ගත්තේ රිප්පිට විද්‍යාලය. අර කතාවක් තියෙනවානේ වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කියලා. ඉතින් ඒ කතාව නැති වෙයි කියලා හිතාගෙන තමයි ගොඩක් වැඩ කරේ. මම මුලින්ම රඟපෑවේ ඒ කාලේ නම් දැන් වගේ වේදිකා නාට්‍ය තිබෙන අපි පාසල් වේදිකා වේ තමයි මුලින්ම කරලියට ආවේ. ඊට පස්සේ මම අධ්‍යාපන පුරසාතික ගත්තට පස්සේ 56 වම ගත්තේ 58 උසස් පෙළ ගන්න ගමන් මට දැනීමක් දෙකලා මම කොළඹ චිත්‍රපටියේ නර්මික ඒ කොහොමදත් අර රුක්මනී දේවි ඒ වගේ කරන කට්ටියගේ චිත්‍රපටිය දැකලා ඉතින් ලොකු ආශාවක් තිබුණ චිත්‍රපටි වලට රඟපාන්න හම්බුනොත් හොඳයි නේද කියලා. ඉතින් බොහොම ආදරෙන් මතක් කරන්න ඕන කරුණාරත්න අබේසිංහ එයා තමයි මාව තෝරගත්තේ. ඒකත් මම තේරුණේ දෙබස් උච්චාරණය තමයි. ඒ කාලේ බලන්නේ රංගනය නෙවෙයි දෙබස් උච්චාරණය කරන්න පුළුවන් කියලා. ඉතින් සිලම් තියටර්ස් පටන් ගත්ත මට මතක හැටියට දුන්නේ නිෂ්පාදනය තමයි බර්ට්‍රම් ෆර්නාන්ඩු නිෂ්පාදනය කරේ දස්කම කියලා. ඒ දස්කම ඒ පාටි සේර හිටියේ සිංහල රංගපාන හැටියට චිත්‍රාගාරය ලංකාව වුණාට අනිත් සේරම අධ්‍යක්ෂකගේ පටන් අධ්‍යක්ෂක වේශ නිරූපණය ඒ වගේම වෙන වෙන කාර්මිකයන් සේරම දකුණු ඉන්දියාවේ පැමිච්ච කට්ටිය. ඉතින් දකුණු විද්‍යානු සම්ප්‍රදායට අනුව තමයි රඟපෑමත් සියලුදේම සිදුවේ. ඊට පස්සේ මම ඒ චිත්‍රපටයේ පස්සේ මම ආපහු ගිනීමට ගියා. ඊට පස්සේ කිංග රාජපක්ෂගේ චිත්‍රපටි බොහොමයක රඟපෑවා. සම්පූර්ණයෙන්ම කිංග රාජපක්ෂ කිමති වීරරත්න මගේ ගෝලෙක හිටිය වංශපාල ගීකින්ගේ එයත් චිත්‍රපටියක් පටන් ගත්තා. ඉතින් 75 තමයි මම එංගලන්තයට ආවේ. ඒ 75 වසර වෙනකොට මම චිත්‍රපට 9ක් සේරම රඟපාලා තිබුණා. සුළු චරිතවලින් පටන් අරගෙන ප්‍රධාන චරිත දුෂ්ට චරිත විකට චරිත හැම චරිතයක්ම කරන්න ලැබුණා. ඒ කාලේ තමයි 65 පහුවර තමයි ඔය මාලනි පොන්සේකලා සුමන අමරසිංහ ඒකට නම් ගිය කලාකරුවන් ඉන්න ඔය ඩේවිඩ් ධර්මගේ ඩියානා නායකකාර ගෝනිරණ සිංහ දොන්සිත සේන අශෝක වර්ණම් පෙරම ඉතින් ඒ මගේ වයසේ නල්මිලි අද කවුරු ඇත්තේ නැහැ. දැන් ඉතින් මම රඟපාපු පට්ටිය ඉතුරුලා තියෙන අත මාලනි පොන්සේකයි සුමන අමරසිංහ. ඔබ 1975 වර්ෂයේදී ලංකාවෙන් ලන්ඩනයට පියසර කරනවා. ඉතින් එදා මෙදාතර ඔබ දැන් එක්සත් රාජධානියේ ජීවත් වෙනවා අපි සමාජයේ. එතකොට 1975 ඉඳලා අද වෙනතුරු මේ රටේදී ඔබ අතින් සිදු වෙච්ච කලා කටයුතු කොහොමද ඔබේ දායකත්වය කොයි වගේද කියලා සඳහන් කරොත්? මුලින්ම මම කලා කටයුතු කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. අවුරුදු ඇවිල්ලා අවුරුදු 10කට පස්සේ මුලින්ම තිබ්බා සිංහල ඒ දවස්වල තිබ්බ එකම එක සංගමය. ඒකේ තිබ්බේ එක්සත් රාජධානියේ සිංහල සංගමය කියලා. ඉතින් ඒකේ ආනන්දයට ගිය සිංහලකමයි ජාතිකකමයි ආගමකමයි බුද්ධ බෞද්ධ කට්ටියයි රැකගෙන යන පිළිසක් හිටියා. ඉතින් ඒ කට්ටිය මුල් කළා හැම අවුරුද්දකම වගේ කරන විශාල ප්‍රසංගයක් තියෙනවා. ඒ ප්‍රසංගයේදී මම කෙටි විකට තරඟ
විතක විකට නාට්‍ය ඒ වගේම කෙටි කෙටි නාට්‍ය අභිනය ওই වගේ දේවල් මම කරලා තියෙනවා ඒකෙන් තමයි මිනිස් කලෙල් ඉතල මිනිස්සු අඳුරගත්තේ ලංකාවෙන් දෙයක් ගේන්නේ නැතුව නාට්‍යයක් වෙ දෙයක් ඒ මොකද ලංකාවේ කට්ටියට රංගපාන්න අවස්ථාවක් හම්බෙනවා මෙහෙ කට්ටිය නැහැ ඇයි මම මෙහෙ කට්ටිය පුහුණු කරගෙන නාට්‍ය කරන්නේ නැත්තේ ඒ අනුව තමයි කැලිපාලම ඉතින් කැලිපාලම අපි පළවෙනි වරට සිංහල නාට්‍යයක් හැටියට ඕනම නාට්‍යයක් මේ කරන්න බුණ ඒක සරයි. මොකද කැලිපාලම අපි එංගලන්තෙට රක් පස්සරයක් පෙන්ව ෆ්‍රාන්සෙ පෙන්ව. ඉතින් තාමත් ඒක මිනිස්සු අගයන හොඳ ප්‍රතිචාර ලැබුණා. ලංකාවෙන් පැමිණ හිටපු පත්‍ර කලාකරෝ ඇවිල්ලා හිටියා. ඒ සඳහන් කරේ අපි ඒ තරම් තිබ්බ ඒ ලොකු මිම්මක් තිබ්බා කැලණිපාලෙම ඒ මිම්මට නොදෙවෙනි විදියට මේ කට්ටිය උපකාරී කරගෙන මේ දන්දුලි උපකාරී කරන තරයි කියලා කියන ඉතින් මට ලොකු ආඩම්බරයක් ඇත්තටම මම හිතන්නේ ලංකාවෙන් පිටතදී ලංකාවේ බිහි වෙච්ච වේදිකා නාට්‍ය අනිත්‍යක ප්‍රධාන පෙළේ වේදිකා නාට්‍යයක් ඒ හා සමමට්ටමකට පිටරටක පෙන්නපු පළවෙනි අවස්ථාව සමහර විට කැලණිපාලෙම වෙන්නේ නැති ඒ ගෞරවය ඔබට අනිවාර්යයෙන්ම හිමි වෙනවා ඉතින් එතකොට සහෝදර දැන් ඔබම තමයි මේ ගෝල પરම්පරාවක් හදාගත්තේ මේක එහෙම කරගෙන යන්න කොයි වගේ අභියෝගයන්ටද මුහුණ දුන්නේ කොහොමද ඒ අභියෝග ජයගත්තේ අතීතයට ආපහු ගියොත් අපි අභියෝගයක් කියන්නේ ඉතින් මට කලාවට කැප කරන්න කාලය තිබ්බා හොඟ නමුත් අපිට අනික් කට්ටියට ඒ වගේ කාලයක් තිබුණේ නැහැ ඉතින් පුහුණුවට යන්නේ අපි එක්කෝ සතියකට දවසයි කැලණිපාලම මුලින්ම කරේ දවස් 20යි පුහුණු කරේ. එතකොට දවස් 20යි කියන්නේ සුමාන 20යි. ඒක සුමාන 20 බැලුවහම මාස කීයකට කියලා බලා ගන්න පුළුවන්. ඔබ තමගේ නිර්මාණ දායකත්වයේ සපයපු ටෙලිනාට්‍ය වගේම චිත්‍රපට ගණනාවක් ඇති. සමහර විට මතකයේ ඇති විශේෂ චරිත රඟපාපු කීපයක් අපි මතක් කරොත් මොකද අපි ප්‍රේක්ෂකයෝ බොහොම ආසාවෙන් ඇති කියන මතක් කරගන්න. මම චිත්‍රපටේ නමයක් විතර පිළිගන්න ඒකෙන් මට කැපී පෙනෙන කාර්ත හැටියට රඟපාපු වේවර නම් ටිකක් කියලා සතුටුයි. මේ දැස කොටද සිනාවයි නාවයි හදවතක වසන්තේ සංගීත සුදුබර වීම ඒ හතර ඒ චිත්‍රපටි ඊළඟට මම කරපු සසර වසන තුරුමේදී කැලණිපාලම නාට්‍ය තිරිවෘතාන්තෝලින් සඳමැදියම ඇන්ට විකාශනය වෙන එක සඳමැදිය මේ වගෙන සඳහන් කරන්නේ මේ වල චරිත දුෂ්ටයාගේ ඉඳලා සංවේදිකට විවිධ රඟපෑම් හැකියාවක් ඇතුණා ඒ වගේම ඒවල ප්‍රධාන හරි ප්‍රධාන චරිත කරපු එතකොට දැන් ඔබ විවිධ පරාසයන්හි රඟපෑම විදහා දක්වන චරිත රඟපාන මේ චරිත අතරින් වඩාත්ම සිද්ගත්ම චරිතය මොකක්ද ඔබ පෞද්ගලිකව මම සිද්ගත්ත මගේ සිද්ගත් චරිතය තමයි මම කරපු සසවස් ඒකේ නිපිලිඹු වෙන්නේ මේ පියෙක් මම මීගයාට පස්සේ එකම දරුවා හදාවැරයාගන්ට තමන්ගේ එංගලන්තේ නක්කට තියලා ඒ අවසානයේදී ඒ දරුවත් අඩු වයසෙන් මිය යන සංවේගී කතාවක් ඒකට තමයි වැඩිම කැමැත්තක් දක්වන්නේ මම නිපදු වෙන්න නෙවෙයි ඒ චරිතේ මං චරිතේ කැලණිපාලමෙන් ඒ විදිහට ආරම්භ කරලා මේ රටේ ඔබ කොහොමද සිනමාව ඒ වගේම රූපවාහිනී තිරය කියන මාධ්‍යන් දෙකට සම්බන්ධ වුණේ කොයි ආකාරයකින්ද කැලණිපාලමේ ඇතුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා මම කල්පනා කරා ඇයි මේ අයම යොදාගෙන ඒ වගේ නළුනිලි පිස්සයි මෙහි ඉන්න කාර්මික පිස්සයි යොදාගෙන ඇයි පොඩි සිනමා කෘතියක් කරන්න නැත්තේ කියලා ඉතින් මම ඔහු සුළු මුදල අපි කීප දෙනෙක් වැය කළා පවුන් 3000 කතර ප්‍රමාණයක් වැය කළා අය දෙක මාරක සිනමා කෘතියක් ඒත් කතා මම කතා ලිව්වේ කතා ලිව්වේ අර මගේ කැලණිපාලම හිටනල්ලි තමයි රාජ්‍යයේ මේ රඟපෑ
එතකොට කැමරාකරණය කරේ තිස්ස මඩවලයි තිස්ස මඩවලගේ පුතයි. ඊට පස්සේ 2009 ලංකාවට ගිහලා ඒත් ප්‍රියන් සමගෝන්ගේ නිර්මාණයක් කරා සඳබැදියම කියලා. ඒක දැන් සිරසේ විකාශනය වෙනවා. ඉතින් ඒක සඳබැදියම ගැන විශේෂ කියන්න ඕනේ, ඒක ගැමි ආශිත ගැමි කතාවක්. ඊළඟට මේ මෙහෙදි කරපු නිර්මාණය ඇවිල්ලා අල්මිනන් ගෝඩ් ෆාදර් ස්ටයිල් එකට, ඒ කියන්නේ ලංකාවෙන් ඇවිල්ලා මත් විකුණුගෙන ලංකාවෙන් මේ එන අලුත් ශිෂ්‍යය ටික අතරමං වුණාම එයාට උපකාරී කරනු ගේන්ගේ කූට කෛරා ටික පුද්ගලගේ චරිතයත් අපට කරන්න හම්බුණා. නමුත් මම ඒක තාම විකාශනය නුනේ නැහැ. ඊට පස්සේ මම ගිය අවුරුද්දේ මේ අවුරුද්දේම තමයි සිරිවාසර කියලා සිරසෙන් නිෂ්පාදනය කරපු කොටස් 60ක නිර්මාණය කරා. ඒක මහිතන් සඳමැදී වුණ තමයි යනවා. ඒක ලොකු සන්තෝෂයක් මට. මොකද අවුරුදු 36කට පස්සේ ලංකාවේ ඒ පොඩිතිරේ ප්‍රේක්ෂකයන් ඉස්සරහදී මූණ දාන්න ලැබීම ගැන මට ලොකු වාසනාවක් කියලා හිතෙනවා. වේදිකාව, සිනමාව, ඒ වගේම රූපවාහිනී තිරේ කියන අංශ තුනේම දශක 5කට අධික කාලයක් පුරාවටම ඔබට අත්දැකීම් වලින් සපිරලා තියෙන්නේ. ඒ වගේම දේශීය සිනමාව, දේශීය කර්මාන්තය වගේම ජාත්‍යන්තර සිනමාව පිළිබඳවත් ඔබට දැනීමක් අත්දැකීමක් තිබෙනවා. එවන් පරිපූර්ණ කලාකරුවෙක් විදිහට අද දවසේ අපේ ශ්‍රී ලාංකීය සිනමාව, ඒ වගේම රූපවාහිනිය යන අංශ මේ තිබෙන වූ තත්ත්වය සම්බන්ධව ඔබ දක්වන අදහස මොකක්ද? ප්‍රධානම දකින ෆිල්ම් එකක් තමයි මේ මාධ්‍ය කිසිම විදිහේ අධ්‍යයනයක් නොකර මේ චිත්‍රපට කලාවට, ඒ වගේම ටෙලිවෘතාන්ත කලාවට ඉදිරිපත් වෙන තරුණයෙක් ඉන්නවා. ඉතින් මම විශේෂයෙන් කියන්න කැමතියි අද මේ ඉන්නේ මිනිස් ජීවත් වෙන කම්පියුටර් යුගයේ පාසලකට නොගියත් බටහිර රටවල්වල සිනමා කර්මාන්තයේ දියුණු රටවල්වල කෙරෙන්නේ මොනවද? ඒ අය පාවිච්චි කරන උපකරණ, කැමරාව මොනවද කියන එක අධ්‍යයනය ලබන එක ඉතාම අවශ්‍යතාවයක්. ඔබ ඒ සඳහන් කරේ නිර්මාණයක තිබෙන්නා වූ තාක්ෂණික පැත්ත ගැන. නමුත් අපි කතාවේ හරය සම්බන්ධව හිතුවොත් මේ කියන්නේ විශේෂයෙන් දෙබස්, ඒ වගේම තිර රචනාව, ඒ වගේම භාෂාව භාවිතා කරන ආකාරය ගැන හිතුවහම විශේෂයෙන් අපේ රට සංස්කෘතිය සભ્યත්වය අතින් බොහොම ඉහළින්ම තිබෙන රටක්. එවන් රටක නිර්මාණ බිහිවෙනකොට ඒ නිර්මාණවල තිබෙන ඒ ගුණාත්මක පැත්ත සම්බන්ධව තාක්ෂණික පැත්ත වගේම ගුණාත්මක පැත්ත ඉතාම වැදගත් පරිණත කලාකරුවෙකු විදියට ඔබ කොහොමද මේ දේ දකින්නේ? ඔබ සෑහීමකට පත් වෙනවද ඒ ගැන? අපේ යුගයට වැඩිය විශාල වෙනසක්, විශාල දියුණුවක් ඒ පැත්තෙන් ලැබිලා තියෙනවා කියලා මම කියන්න කැමතියි. ලේඛකයෝ ඉන්නවා, මට මෙවර හම්බුණ තරුණ අය ඒගොල්ලන් පාවිච්චි කරන වචන, ලියවෙන කතාවල් යොමු කරන විදිය, දැනට ඔය මහා පරිමාණහරි කෙටි පරිමාණහරි කරන ටෙලිවෘතාන්තවල යෙදෙන මේකට ගොඩාක් විශාල දිනුවක් ඇති වෙලා තියෙනවා. ඒක කියන්නම කියවිය යුතුයි. ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨෙක් විදිහට, අත්දැකීම් වලින් පරිපූර්ණ කෙනෙක් විදිහට, ඒ වගේම බටහිර වගේම පෙරදිග මේ රංගපෑම සහ විලාසයන් පිළිබඳව අත්දැකීම් තිබෙනා වූ පුද්ගලයෙක් විදිහට දේශීය සිනමාව, දේශීය රූපවාහිනිය, ඒ වගේම වේදිකාව කියන අංශයන් අද දවසේ ජාත්‍යන්තර මට්ටමකටම සමාන මට්ටමේ තිබෙනවාද? එහෙම නැත්නම් අපිට මේ මට්ටමට එන්න බැරි වෙලා තිබෙන්නේ මොන හේතුවක් නිසා කියලාද ඔබ හිතන්නේ? මේ මට්ටමේ ඇති වෙන්නේ බොහොම දෙක තුනයි. එකක් වියදම, චිත්‍රපටයක් කරනකොට දරන්න යුත්තේ වියදම. ඉතින් මේ චිත්‍රපටි කලාවේදී ලාභ හොයලා අර කෙටි කියන කොන් කපන්න බෑ.
යම් වීදමක් ඇති කරන්න ඕන නම් මූලික ඒ විදියම ඇති කරල යුතුයමයි. ඉතින් බොහොම අවස්ථාවල්දී වෙන්නේ මුදල් ಉಪಯೋಗ කරගෙන කරගෙන ගිහලා අවසානයේ වෙනකොට විතාන වැඩගත් සමාහලට ජවනිකා වෙන්න පුළුවන් ඒ වෙයි වෙනකොට මුදල් මත. ඉතින් අර ඉංග්‍රීසියෙන් කියනවානේ කට් කෝනර්ස් කියලා. ඉතින් ඒ දේ සිද්ධ වෙනවා. ප්‍රධානතම අධ්‍යයනයක් අධ්‍යක්ෂණයක් වශයෙන් හරි කැමරාකරණය කරපු කටි හරි අන කලාකරුවන් හරි නොලබපු අධ්‍යයනයක් නොලැබීම ගැන මේකෙන් ඒක අඩුපාඩුවක් සැලකෙනවා ජාත්‍යන්තරයට තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරනකොට. ඒ කියන්නේ තමන් කරන්නා වූ ක්ෂේත්‍රයේ මොනවා වුණත් කලාවේ කැමරාකරණේ තාක්ෂණික පැත්තද අධ්‍යක්ෂණයේ රඟපෑමද ඒ මොනම කටයුතු වුණත් තමන්ට නිසි අධ්‍යාපනයක් තමන්ගේ මේ තමන් කරන කටයුත්ත මොකද්ද කියලා කියන තමන්ට වැටහීමක් තිබෙනවා නම් ඔබ කියන විදිහට අපිට ජාත්‍යන්තර මට්ටමට අපේ නිර්මාණයක් ගෙනියනවයි කියන එක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් නෑ. ඒ මොකද දැනට කතා අතින් ලියවෙන දේවල් අතින් උසස් තත්ත්වයක තියෙනවා. උච්චාරණ අතින් උසස් තත්ත්වය. කතා සාරය අනුව උසස් තත්ත්වයක තියෙනවා. එකම අඩුපාඩුව තමයි කාර්මික පැත්ත. ඉතින් ඒ පැත්ත හරියනකම් මට පෙන්නන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයකට යන්න බලන්න වෙනවයි කියලා හැම එකක්. මේ රටේ නිර්මාණ කරනකොට වේදිකා විශේෂයෙන් කැලණි පාර්ලිමේනි වේදිකා නිර්මාණ ඔබ මෙහෙ පිරිස එකතු කරගෙන වේදිකාගත කරා. නමුත් මේ පුංචි දරුවෝ එක්ක එකතු කරගෙන නිර්මාණ කරනකොට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පුංචි දරුවෝ සිංහල භාෂාව හරියට උච්චාරණය කරන්නේ නැහැ කියන එක. සමහර විට මේක චෝදනාවක් විදිහටත් ඉදිරිපත් වෙනවා. ඉතින් නමුත් අපි දන්නවා ඔබ මේ රටේ මේ සඳහා සෑහෙන ව්‍යායාමයක් කරනවා, සෑහෙන වෙහෙසක් ගන්නවා මේ ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්නට. ඉතින් ඒ අභියෝගය කොහමද ඔබ බාරගත්තේ? ඔබ කොහොමද ඒක ජයගත්තේ? මතකෙන්නවා ඉතින් මට අභියෝගයේ සම්පූර්ණ වශයෙන් ජය ගන්න හම්බුනේ නැහැ බොහොම අවස්ථාවල. විශේෂ අඩුපාඩුවක් තමයි අපේ තරුණ පරම්පරාව. වයස 20ට අඩු තරුණ පරම්පරාව සිංහල ආභාෂයක් නැති එක. සමහර කට්ටියට සිංහල කතා කරන්න මේක තියෙන්නේ ජාතියක් වශයෙන් මේ රටේ ජීවත් වෙන සිංහල මිනිසුන්ට විතරයි. අනිත් ජාතිකයෝ තමන්ගේ භාෂාව ගෙදර කතා කරනවා. දැන් බොහොම අවස්ථාවේදී මම හැම මගේ යම් කිසි කලාකෘතියක් වුණාම ප්‍රේක්ෂකයන් තියෙන එක තමයි තර හැකි විදියට පුළුවන් විදියට පොඩි දරුවන්ට සිංහල ආභාෂයක් ඇති කරන්න කියලා. ඉතින් ඒක නැතු වුණ දවසට ඒ අයට කිසිම රටක් අයිති වෙන්නේ නැහැ. මේ රට කොහොමදත් අයිති වෙන්නේ නැහැ. අපේ රටක් නෙවෙයි. මේ භාෂාව හරියට කතා කරත් මේ සංස්කෘතියට ගැළපෙන විදියේ ආභාෂයක් අපිට නැහැ. අපේ රටේ තව සිද්ධ වෙන දෙයක් තමයි මේ දවස්වල මේ ටෙලි නාට්‍යවල තරඟයක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම මෙගා ටෙලි නාට්‍ය කියලා සංකල්පයක් ඇති වෙලා බොහෝ විට කලාකරු තරහ වෙන තත්ත්වයට පවා දැන් පත් වෙලා තිබෙනවා. ඉතින් ඔබත් මේ අත්දැකීමට මොන දෙන්නේ නැති නිසා ශ්‍රී ලංකාව දිගට පස්සේ. ඉතින් මේ රටෙත් ටෙලි නාට්‍ය බිහි වෙනවා. මේ රටේ රූපවාහිනී නාලිකා විශේෂයෙන් රාශියක් තියෙනවා ලංකාවත් එක්ක සංසන්දනය කරලා බලනකොට. එතකොට මේ මෙගා සංකල්පය ගැන කොහොමද ඔබ දකින්නේ? මේක සල්කප්පේ දැන් බොහොම අවස්ථාවල ලොටිම ටෙලි වෘතාන්තයේ සමහරලාට අපි පටන් ගත්තා. ටෙලි වෘතා ටෙලි නාට්‍යයකට ගෙවන්නේ විකාශනය කරන පුද්ගලයාට වෙළඳ දැන්වීම වලින් ලැබෙන ආදායමි. එතකොට සම්පූර්ණ ආදායම වෙළඳ දැන්වීම වලින් ලබාගෙන ඉවරයි. ලක්ෂ ගණන් හම්බ වෙනවා විකාශනය කරන රටට. එතකොට නිපරණ පුද්ගලයාට හම්බ වෙන සුළු කොටසයි. එතකොට ඒ අවස්ථාවකට එවැනි තත්ත්වයකට පැමිණියාම තමන් කල්පනා කරන්න ඕනේ මෙගා නාට්‍ය පෙන්නලා කොටස් 400 500 600 ගන්නලා අර කතාවක් තියෙනවා ලංකාවේ රබර් එකක් වගේ අදිනවා කියලා. පැය භාගයක විකාශන කාලයක් ආවොත් පැය විනාඩි 12කුත් 12 18ත් ප්‍රමාණයක් තමයි තමන් කතා පේන්නේ. ඒ අතර විලෙන් දැන්නේ දැල්ලා අමතක වෙන මිනිසුන්ට මොකද්ද පේන්නේ කියලා. ඒකට එවැනි වාතාවරණයක් ඉන්නකොට මේ වගේ මහා පරිමාණයේ දේවල් ගෙදුවාම තව තව මේකට ආශාවෙන් කැපවෙලා නිපදවනින කට්ටිය පසුබට වෙනවා. ඔය මෙගා නාට්‍ය නම් මම විශාල විරුද්ධත්වයක් තියෙනවා. දැන් ඔබේ කලා දිවිය මේ විදිහට ගත වෙලා යනකොට
ඉදිරියේදී මොන වගේ නිර්මාණද ප්‍රේක්ෂකයන්ට ඔබ හරහා දකින්න ලැබෙන්නේ? මම බලාපොරොත්තු වෙනා මෙහෙදී තව දැන් මම මේ තව මාස කිහිපයක් යාපාන ලංකාවට යනවා අලුත් නිර්මාණයකට සහභාගී වෙන්න. ඊට පස්සේ මේ වසරේ මැද අගෝස්තු මාසයේ විතර පටන් ගන්න බලාපොරොත්තු වෙනවා තවත් නාට්‍ය. ඒ වගේම වගේ ලොකු බලාපොරොත්තු වෙනවා තවත් මෙහි ටෙලිවිසන්තයක් කරන්න. කොටස් කිහිපයක් මම ඒක පාඩමක් ඉගෙනගෙන තියෙනවා. චිත්‍රපටියක් විදියට කෙටි පැය ගානකට විරත් නවත්තලා ඒ විදිහ එකක් කරන්න. මෙහි මම නවත කියන සත්‍ය මේ නන් ලිලියෝ පාවිච්චි කරලා මෙහි කාර්මිකත්වය පාවිච්චි කරගෙන නිර්මාණයක් කරන්න. අද දවසේ මුහුණට මුහුණ වැඩසටහන සමගින් අප සමග සම්බන්ධ වුණේ ගාමිණි අබේසිංහ මහත්මයා, දක්ෂ කලාකරුවෙක්, වේදිකා රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂකවරයෙක්, සිනමා කර්මාන්තයට වගේම ටෙලි නාට්‍ය කර්මාන්තයටත් බොහොම දායකත්වයක් සැපයූ පරිලඳ කලාකරුවෙක්. ඉතින් ඒ නිසා ඔබතුමාගේ තව තවත් නිර්මාණ අපේ කලා ක්ෂේත්‍රයට ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබතුමාට ධීරිය ශක්තිය සහ ප්‍රේක්ෂක අපේ ආශිර්වාදය ලබා දෙනවා. අද දවසේ අප සමග මේ පිළිසඳරට සම්බන්ධ වුණාට බොහොමත්ම ස්තුතියි. ඒ වගේ මහත් කියන සතුටි මේ සිංහල කතා කරන තරුණයෙක් වශයෙන් මෙවැනි දේවල් මේ රටේ බොහොම අමාරුකම් මැද්දේ මේ රටේ මෙවැනි දේවල් පටන් අරගෙන කරගෙන යන මම විශාල ආනන්දයක් තියෙනවා. ඒ ගැන ස්තුතිවන්ත. එමන අපි ලබන වාරත් මුහුණට මුහුණ නැවුම් වැඩසටහන සමගින් ඔබ සමග එකතු වෙන්නට බලාපොරොත්තු වෙනවා. සුබ දවසක්.